Sri Lanka's most powerful news brand. පලප්පාල මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 468ක් ලැබී ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ ඒ අතර මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම 123ක් වන බවයි. පසුගිය දෙසැම්බර් මාස 9 වෙනිදා සිට මේ දක්වා මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම වලට අදාළව සැකකරුවන් 79 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඒ අතර අපේක්ෂකයන් 14 දෙනෙකුද සිටින බවයි. ඊයේ රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් වාර්තා වුණා. මහනුවර ලේවැල්ල ප්‍රදේශයේ පිහිටි පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ නිවසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඊයේ රාත්‍රියේ 11:30ට පමණ මෙම ප්‍රහාරය එල්ල වුණා. පොදුජන පෙරමුණු අපේක්ෂක ජනක ගාමිණී රත්න මහතා පැවසුවේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ මාධ්‍ය ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින අපේක්ෂක රජිත සමරසූරිය ඇතුළු පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. බයික් හතරක් එක ඇවිල්ලා රජිත ජිප් එක උඩ නැගලා මම කිරියල්ලගේ ලේකම් අද උඹ 11 ජනවාරි 11 වෙනිදා චන්දිරුණා මාව මරනවා කියලා තර්ජනය කරලා මට ගඩොල් වලින් ගහලා මගේ මගේ යාළුවගේ වාහනයත් වාහනෙත් කුඩු කරලා මගේ ගෙදරටත් ගහලා මගේ වයිෆ්ට සහ නැන්දම්මට ගහලා ගෙව්වා. රජිතයි සාවින්දයි ඇවිල්ලා මරනවා කියලා තර්ජනය කරා. ගෙට පැනලා ගහන්න ගිහිල්ලා මේ දරුවොත් ඉඳදී මරණ තර්ජනය කරවුවා. මේ 11 වෙනිදාට අනිවාර්යෙන් මරනවා, මරලා හිරේ යනවා යා කියලා. රජිතත් ඇවිල්ලා කෑ ගැහුවා ගහනවා කියලා 11 වෙනිදාට. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසියට පැමිණිල්ලක් සිදු කරන අතර අද උදෑසන තෙක් කිසිවෙකු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ගාමිණී රත්න මහතාගේ ආධාරකරුවන් පිරිසක් විරෝධතාවකද නිරත වුණා. ඒ ලේවැල්ල මහනුවර මාර්ගය අවහිර කරමින් කරුණාකරලා මාර්ගයෙන් ඉවත් වෙන්න. අපි නීතිය මම රෑ එක වෙනකොට මෙතන ඩාව විමර්ශනයට. හරිද? ඒ කරන්න ඕන දේවල් කරනවා. අපිට ඔය ගැහුවා කියන අපේක්ෂකයා අපේ මගේ යාළුවෙකුත් නෙමෙයි, මේ අපේක්ෂකයා මගේ යාළුවෙකුත් නෙමෙයි. මට තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය ක්‍රියාත්මක කරනවා හවස් වෙනකොට ඇසක්කරුව උසාවියේ ඉඳි. කරුණාකරලා මාර්ගයෙන් ඉවත් වෙන්න. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පාමංකඩ බටහිර අපේක්ෂිකා උමා චන්ද්‍ර ප්‍රකාශ් මහත්මියගේ මෝටර් රථයට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වැල්ලවත්ත පෙරේරා මාවතේ පිහිටි පක්ෂ කාර්යාලය අසල නවතා තිබූ මෝටර් රථයට මෙම ප්‍රහාරය එල්ල වූයේ ඊයේ රාත්‍රියේ 11:30ටයි. මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පාමංකඩ බටහිර අපේක්ෂිකා උමා චන්ද්‍ර ප්‍රකාශ් මහත්මිය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ද කර තිබෙනවා. නීතිය දිනම් නානෝර විශේෂිත ඊයේ මම ප්‍රකාශ කර තිබ්බා මහනගර සභාවකට තේරීපත් වුනොත් මගේ වත්කම් පිළිබඳව හෙළි කරන බව. මේ අභියෝගය හැම අපේක්ෂකයාම කරන්න ඕනේ කියලා මම ඉල්ලීමක් කළා. මගේ ජයග්‍රහණය ඉලක්ක කරගෙනම මෙම ප්‍රහාරය කර තිබෙන බවයි මට හිතෙන්නේ. කාන්තා අපේක්ෂකයින්ට මේ වගේ ප්‍රහාර එල කරන එක දැඩිව අවවාද කරන්න ඕනේ. මේ ප්‍රහාරය හරහා මට කියන්න යන තොරතුරු මොනවද කියලා මට සැකයක් තියෙනවා. இந்த தாக்குதல் ஊடாக எனக்கு அவர்கள் சொல்கின்ற செய்தி என்னன்ற ஒரு கேள்வியும் எனக்கு இருக்கு.